ආයබවන් සුබ මධ්‍යහනක්. ඔබ ස්වාධින් රුපණනි මධ්‍යහන පුවත් විකාශය සමකින් මුලින් අවධානය ප්‍රතිී සිරස්තල වෙත. කොරෝනා මරණ ලයිස්තුවට දහ නවයක්. කොරෝණ පොගුරට එක් දහස් නවස්සය දාහතරක් ගම්පහා කළුතර යාපනය සහ ගාල්න්නේ ස්ථාන කිීපයක් අලුත්ම හුද කලා ලයිස්තුවට. පිටියේ වෙනසාක් වැඩිමෙන රෝගීන්ට ප්‍රදිකාර කරන්න දිවයින පුරා අලුතින් මක්දස්ථාන. ලෝකේටම ආශිර්වාද කරන විශ්ව ආශිර්වාද හෝරාව අද. චීන රොකට්ටුව ස්වී ලංකාවටත් වැටයිද. කොරෝනා මරණ දහනවයක් පිළිබඳ අලුතින් වාර්තා වනවා. මේයනුව මෙැරට කොෝනා මරණ සංඛාව හත්සේ හැට හතර දක්වා ඉහළ ගියා. ඊයතිනේදී අලුතින් ආසාධිතන් එදහස් නවසේදා හතර දෙනකුද හඳුනාගෙන තිබෙනවා සුන්දරපුර ප්‍රදේශය හැට තුන් හැවරදි කාන්තාවක් ඉලාවාලයි ප්‍රදේශය හැත්තෑ පස්සහැවරදි කාන්තාවක්. ගහවෙල හටහැවරදි පිරිමි පුදගලෙක් රත්මලානේ අසු හයහැවරදි පිරිමි පුදගලෙක් දෙ අත්තකඩේ පනස් හතර හැරදි කාන්තාවක් බදුල්ල මෛල් ගස් තැන්න ප්‍රදේශය හැත්තෑ දෙනවිය පසුූ පිරිමි පුදගලෙක්ද මියගිය අය අතරසිරෙනවා.වාදදේ හැත්තැ දෙවනවයේ පසු කාන්තාවක් කොළඹ තුන ප්‍රදේශය පනස් තුන්හැරදි පිරිමි පුද්ගලෙක් රදොලුගම හැට අටහැවරදි පිමිපුද්ගලෙක් රගම හදලිස් පස්හැවරදි කාතාවක් මෙන්ම වැලිකඩ බඳරාගාරයේ සිටි හැට අටහැවරදි කාන්තාවකද කොරන හේතුවෙන්මිය ග කියිය. පද්ල ප්‍රදේශයේ අසූ දෙවනවයේ පසු පිරිමි දගලෙක් අලපලාදනය පනස් හැරදි පුදගලෙක්, පෝද්ද හැට පස්හැවරදි පිරිමි දගලෙ, අංගුගහ ප්‍රදේශය අසු හැරදි කාන්තාවක්, එම ප්‍රදශය හැත්ත හත හැවරදි පිරිමි පුදගලෙක් හික්කඩුව හැ පස් හැවරදි කාතාවක් නොරේ හාවායියේ ප්‍රදේ හැත්තැ ප හැවරදි පිරිමි ද්ගලෙක් අනරධපුරේ හැත්තෑ ය හැවරදි පිරිමි පුදගලෙකු ිය ගිය සෙසු පරිසටත්. මේය අනුව කොෝා හේතුවෙන්මියගේිය සමස්ත පිරිස හත්සේ හැට හතර දක්වා කියල ගිය. දිනේදී අලුතින් හඳුනාගත් ආසාධතින්, එක්දහස් නවසේදා හතර දෙනා අතුරින් විසි පස් දෙනෙකු විදේශයන් හි සිට මෙරටට පැමිණිය අයි. ඉතිරි ඉක්දහස් අටසි අසූ නව දෙනා මෙරටින් හඳුනාගැන තිබෙනවා. ඒදිනේ වැඩිම ආසාධිතීන් පිරිසක් හමුුව ඇතේ ගම් පහදි ශ්‍රික්කයෙන් එම පිරිස පන්සි අනුවක් වනවා, කොළම දිස්ශ්‍රික්කෙන් හාරසිය තිස් හතර දෙනෙකුද කළුතරින් තුන්සිය හැට අට දෙනෙකුද වාර්තාාවනවා. මෙයනුව මෙරට සමස්ත කොරන ආසාධිතින් සංඛ්‍යාව එක්ෂ විසේෙක් දහස් තුන්සේ ති අට දෙනෙකු වනවා. මෙයතුරින් එක්ෂ එක් දහස් හත්සේ හැට දෙෙනෙකු සේ ලැබවා. දහට දහස් අටසේ කොස් දෙෙකු තෞදුරටත් ප්‍රතිකාර ලබනවා. අද උදසන හයින් අවසන් වූ පෑවිසි හතරතුලදී පුද්ගලින් අටසි හත්තෑ අට දෙෙකු සවේ ලබාතිබෙනවා ්‍රවිදහමුදාව පානය කරන නිරෝධහන ධ්‍යස්ථාන හැත්තේ හතරක මේ වන විට පුදගලින් හයිදහස් තුන්ේ හැට පස් දෙෙකු නිරෝධහයිනය වෙමින්සිරනවා. දෙකලාර ඇති තලව කලේ තේපරේෂ ආයිතනය සහසෙන්කුම් ස් වත්තුයායේ ආශත්‍රිතිීන් එකේ විසි දෙෙනෙකු සිර් පරීක්ෂණ වලටයොමුකරුණා මෙම තේකර්මාන්ත ශාලාවල කිහිප දෙෙනෙකු කොරෝුණා ආසාධීතින් වීම හේතුවයෙනුයි මෙම පියවරගෙනතිබෙන්නේ. එන්නත් ලබාදීමේ වැඩපිළිවලද මේ වෙන විට සාර්ථකවසිදූනවා. ස්්‍රසන එක එන්නතේ පළමු මාත්‍රාව මේව විට නවලක්ෂ විසින්දහස් දෙේ හතලිස් දෙදනෙකුට ලබාදය අසන්. දෙවන මාත්‍රාවද එක්ෂ සූහදහ සත්සේ හැත්තෑ පස් දෙෙකුට ලබා දුන්න. ස්පට්නිික් එන්නතද එක්දහස් හැසේ හැ නවදෙනකට මේ වන විට ලබාදී තිබෙනවා. ස්පුට්නිික් එන්නත ඉතා ආරක්‍ෂාකාරයෙක් බව ගොතටු ප්‍රධහන සෞඛ්‍ය වෛදිරන හරී වෛද්‍ය ිරෝමිද සිිල්වා මහත්මි පසනවා. එම එන්නත තුන්වනෙනනටත් මුල්ලේරියාව කටුව අත්ත පුරණ විහාරස්ථානයේදී ලබාදීමි අවස්ථාවට එක්කමින් වෛදිවරිය මේ බව කියයා සිටියා. පහුගේ දීන දෙක තුළ දෙදාහකට ආසන්න පිරිසක් එන්නට ලබාගෙන තියෙනවා මේ දක්වා සංකුලතාවයන් වාර්තාාවනා කියලා ඉදිරිපත් වෙලා නෑ කවුරුවක්. එන්නත ලබාදීමේ පර්‍රධාන පරමාර්ථය තමයි තමන්ට බරපත්තල කොවි් රෝගී තත්වයක් ඇති නොවීම. තින් ඒ නිසා එන්නත ලබාගත් අයත් සියලුම ආරක්ෂණ ක්‍රමවේද දිගටම පාවිච්චික පිළි පැඩිය යුතුයි. එක ඉතාමත්‍යවශ්‍ය වෙන. පවත් තත්වය හමුුවේ කොන රෝගක්ෂන ඇ. ඇ හක් අධ්‍යස්ථානවට ඒ වගේම අනිත්තාන්ගෙන් මෙන් වෙන්න සිදුවීමත් කියන මේ පටු දැක්ම නිසා සමහරය රෝගලක්ෂණ අවිට රෝගය පරික්ෂා කරගන්න නැතුව ගෙදරට වෙලාම සිටිනවා. එතකොට ගිදරටම් වෙලා සිට්ටින රෝගයා අසාධ්‍ය වී රෝහල්ට පැමිණීමත්, මරණ අනුපාතය වැඩිවීමට ප්‍රධානම හේතුවක් රෝගලක්ෂණ වැඩිවෙනවනං, රෝහල් කරා යොමුුවීම, කල්තියා රෝහල් කරා යොමුුවීම වැදගත්. රෝනාා රගගේ සංඛ්‍යාව සීග්‍රන් ඉහලයාමත් සමඟ ඕවන්ට ප්‍රධකාරකිීම සඳහා මධ්‍යස්ථාන රසක් කඩිනමින් සකස් කෙරෙනවා. කොරනා රෝගීන්ට ප්‍රතිකාරකිරීම සඳහ අලුතින් ආරම්භ කරන මධ්‍යස්ථානවලට අවශ්‍ය දැන් මේ වන විට සකස්කරමින් පවතිනවා. මේ අතුින් ඇඳන් රසක් කඩවත යව්වන සමාජ පරිිශ්‍රයේ ඉදිකරෙනවා. එම කටයුතු අමාත්‍ය නාමල් රාජ පක්ෂ හතා නිරීක්‍ෂණය කලා, පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීපමතාද එමවස්ථාවට එක්වනා. යි දහනම සංගතයයක් එක්ක අපි වගියයුතු පපුර්වශයන් විදිර එක පැත්තන් රජයත් ජිවිදහමුදාවත් පොලසියත් සෞඛ්‍යන්ශයත් රාජ්‍යන්තයයක් ්‍රියාත්මක වෙනකොට ඒසදා මේරටේ තවරන පරම්පරාව විදියට සහ වගේතු පුරවේෂයන් විදිර අපේ දායකත් අපි ලබා දෙන්න එනිජ අපි පවග දන අප ඉල්ලික් කර ස වැඩ පල්ලක් ඇදුවත් දින දාහයක් ඇතුලට පෝවි ඉන් ිමියම් ්‍රටම ටස් අ වශය ඇදන්. දදහදල අවසන්ර යන පොද්ාන පෙරමණ විතරේ කොටස බාරගන්නකොට යවන සමාද ව්‍යපාරය වගේ යෝන් පාලිමන්ටව වින් තක් කොට ස ාරගත් ඇති හද අපේ දකින්නේ සොවච්චාවෙන්ගේ තරුණ පිරිස ඇවිල්ලා තමන්ගේ යුතුකම හ වගේ මිටු කරනගේ. හිගුරක්කොට ප්‍රදේශ්ියල්ලේකම් කොට්ටාසට සහහා සූදනම් කරමින්. ක්कඩ වසාද මාති ැලස් ප්‍රා මක विद්‍ය्याලले හා රහ ෙට वමहा විद්‍ය्याල ොඩනග ල් ක්, प्र්‍රතිකාර සඳහා කඩිනමින් සකස් කරනවා. යුදහමුතාවේ සහය ඒ සඳහ ලැබී ඇති බවයි, පார்ලම තු න්त्र්‍ර अําර කීර්ති අතුකෝල තා सধাन කරන්නේ. පුර शिක්ෂन रोහ ले ෑනික रोගීන්ගේ දබද හेතුවෙන් දිනපතා පැමිණ रोගී දनවත් කිරීම में ස वेදන ්‍ය ति යක් ආරं කිरी මට ි යි रोගීන්ගේ පසුව ෙන් ම පීව ගත් වई හල් ෑනික සන්සදේ भाපति විශेෂක්ඥ्य වෛද्य කුमार दिසානාएක මහතා पाවසले සध रप क्ष्य විසි පහ පමණ वाටना, प හහි ंत्र විසි देखක් පරිत්‍යයක් කරणना. ලංකා පෞද්ධලක සමාගම නිර්මාතරූ, වෛද්‍ය චන්දිික විරජි තාමු කල මහතාගේ ෞද්ධලක දන පරිත්ත්‍යයාගෙන් සංනිරධන ව්‍යාපති සදහ අවශ්‍ය රූපවාහින යන්त्र්‍ර පරිත්‍යයක් කරතිබෙනවා. වෞ්‍යාව විශෂ ර්ති මධ්‍යස්ථාන කොර रोගින් සදහ ප්‍රතිකාරකිනේ මධ්‍යස්ථානයක් ලෙස සකස් කරනවා මෙ ඇති ගෝනගකි ලිත්සංන් කරනයර रोගන් දෙසිය පහකට එකවර ප්‍රතිකාර ලබාද හැකි ආකාරයටයි සකස් කරන්නේ. ුගහන්නන ප්‍රදේශය රෝහල ඇදන්සියක යුත් කොරන රෝහලක් බොඩ්ත් කිරීමටයි පියවරෙනැඇත්තේ අමාත්‍ය ෝහිත අේගුණුර්න මතාගේ මූලික්ත්යෙන් එම කටයුතු සිදු කරනවා. දී අපි බලාපොරොත්තු වෙන්නේ හැම දිස්ත්‍රික්කයකම ඉන්න දේශපල් අධිකාරය සහ මහදිසාපුත්තුමා පොලිසිය හම දෙනාම හමුදා එකතුවෙලා ඒ දිිශත්‍රික්කය අවශ්‍යතාව ඉටු කරග. ති මේ වනවිට කළුතර දිස්ත්‍රික්කේ තියෙන රෝහල්වරට තියෙන අදම් ප්‍රමාණයට වැඩිපුර අපි අද වෙනකොට තයි ඇඳන් එදදාස් තුන් සය. ික්ක හතිතන රජායතන ස්පරිතාලවල මේ වගේ අව්‍යාව ටුකරගන්න කටයුතු කලතිය. විශේෂයෙන්ම රෝහල්ලා ශ්‍රීතවත් අතර මැධස්ථානවලත් ඒ සියලු පහසුවම් සලසල ඒක අවශ්‍ය කර වැඩ පිල් ශ්‍ර ලංකාක යදහමුදාවත්ය එකතුරගන කටයුත් කරනවා. කිතුල්ගල ප්‍රදේශී රෝහල වාටු කීපයක් ඒයේ සිට කෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස සකස් කරුණා. අනු දෙෙකුට මෙහි ප්‍රතිකාර බාගත හැකි. එම දර්රතාව එකසේ පහක් දක්වා වැඩිකිරීමට නියමතායි. විශේෂෙන් අතිකර ජනාතිපත්තම විසින් පත් කරලතිීන ඩිත්තාවය පිටිුදීම සඳාව වන ජනාතිපතිරි කාර්සාදක බලකායේ ප්‍රධානිකර බැසිල් රාජපක්ෂ මැත්තුමාගේත් ඒවාගේම තරුණු කටයුතු හා ක්‍රීඩ අමාත්‍ය ගරුුණම රජපක්ෂ මැතුමාගේත් මෙිහිවීමෙන් විශේෂ වැඩ සටහනක් දියත් කරන්නට පසුගියද ආරම්භ කර එයි සිද් වෙන්නේ මොකද දැනට මේමනොට ආසින් තහුදුරටත්වල්දනීම සිදුවනො. රෝහල් පමණක් නොවේ තවත් කොවිට් රෝගීන්ට ප්‍රතිකාර ම අධ්‍යස්ථාන වර්ශයෙන් පවත්වාගෙනයම සඳහහා සුදුසු ස්ථානතෝරාගෙන ඉදිරි දින දහයතුළදී ඇඳන් ඩාදාහක් සකස්කිරීම විේෂ සහ ඉතාමත්ම කාරක්ෂම වැඩසටහනක් මේ වෙනකොට අරභගලදී නම් මේ යටති කොල්ලම්ඹ දිස්වික්කයේ මේ වෙනකොටත් අපි ඇඳැන් පන්දාහක් ඉදිරි දින කහිපිය තුළදී සකස්කිරීම විශේෂවට සටන අරම්භ කලතිය නො විශේෂම දේශපාල අධිකාරරිත් රාජ්‍ය ආයතනවලත් පෞද්ගිකාආයතනවලත් සහභාගීතයෙන් මෙවැදසරාන කියාප්‍ර්‍යාත්මකයනවා. ඒ අනුව මේ වනවට හඳු ගෙන තින කොළඹම් දිස්ශ්‍රික්කේ විශේෂ ආයතන සහ පරිශ්්‍ර නමයක් තෝරගෙන තියෙනවා කොවිට රෝගෙන් සහ කොළම දිස්ත්‍රික්කයෙන් හඳුනාගන්න කොවිට් ආසාධතින් කොවිට රෝගීන්ට ප්‍රතිකාර සඳහා ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථාන වශෙන්. මේ සූජානන් කිරීම සඳහා මධ්‍යස්්ටාන් නොමයක් මේ වෙනකුටත් තෝරගෙනදීනවා. ගම්පහා කළුතර යාපනයේ සහ ගාලය යන දිස්ත්‍රික් වල ස්ථාන හිපයක් අලුතින් හොද කලා කෙරුුණා. මේ අතර කුලියාපිටිය ප්‍රදේශය ස්ථානයට රසක හොද කළලා කිරීම ඉවත් කලා. ම්පාහ දිස්්‍රික්කයේ වත්තල පොලිස්බල ප්‍රදේශයේ කරවල පිටිය වත්තල හේකිත්ව සහ පල්ලවත්ත දකුණ යන ගම්මි ධහරි වස් අම් හොදලා කිරීමට තිරණ කරතිබෙනවා. මහබගේ පොලිස් බල ප්‍රදේශයේ කරග පකන කල් උඩුපිට මත්තුම ක යෑ ගමල ධහරි ව සන්ද හද කලා කරුණා. ස්ක් කළුතර දකුණ ොිස්පල ප්‍රදේයටට අයත් නගො දුණ ගාමි ධහරි වසේ ජත මාවත කළුතර උතුර පොලිස්පල ප්‍රේශේ විද්‍යාසාර ගාමි ධාරි වසම, බෝසිරිපුර කොටස සහ ම ාවස් කඩුව තුර ාමි ාරරි වසම හද කලා කරති බෙනවා මතුගම ොලිස්පල ප්‍රදේශේ යට ොළවත්ත ටහිර ාමි ධාරිී වසම, ොටු හන අුති ුද කලාක ප්‍රදේශවලට අයත්. පන ස්ක් කොඩිකාමම් පොලස් පල ප්‍රදේශ, කොඩිකාම ධ්‍යම ොඩිකාම තුර න ගාමි ාරී වසම් හද කලා කරතිබෙනවා. මදි ිි ම හරි සම් ටක් අද ද න සිට හද ර බව ද ද කලා. ය ො ස්වික්ේ හරකම පොිස් පල ප්‍රදේශේ ඇරල්ල බටිර ගාමි හරරි වසම පිළියන්තුල පොිස් පල ප්‍රදේශයේ නිවන්ටඩිය සහ මාම්න්පේ නගැනිහිර ගාමසිව වසම්හද කලා කෙරුණා ගල්ල දිස්වික්කේ හබරාදුව පොලිස් ප්‍රදේශ, කොග්ගල කොග්ගල දෙක ආංගම පොලිස් පල ප්‍රදේශයේ මේ ගහ ගොඩ පියදිගම මලියගොට දාමලි ධහරි සසද අද දැසන පහෙසි උද කලාරතිබෙන. මෙ ත රුෑගල ිපික කොලියාපිටිය පොි බල ප්‍රදේශයට අයත් ග්‍රමලි හරරි ව සම්දා හත්ක්කර, හොකලා කර ඇති අනෙකුත් ගාමිහරරි වසම් එම තත්වෙන් ඉවත් කියෙරුණා. ිය අපිට ප්‍රදේශයේ අපේ ඇත්තරම ගත්තොත් ග්‍රාමිල දරිවසම් අසූ හතරක් ලොක් දවනෙකට නකල් තිබුණ විශාල ජනසාාවක්ය ගතුල හිටියා එ ඒ කොටසක් විතරක් ඉතුර කලලා ඉතුරු අපි දැනුදුන අවදාන අදූ ප්‍රදේශ දව්නෙ අංකල දනවා දැනට ඉතුරලා තියන්නේ ග්‍රහමි දවසම් සුළු ප්‍රමාණ පය දාහතත් පවම. අපි ඉතින් ඒ ප්‍රදේශවල තත්ත්වය දිගින්දිකටම නිරීක්ෂණ කන ඒත් අපේ සමුළු අවධන මේ ප්‍රේශවලද යොකරමින් සිටන. පාදිිශික්ක හන පොලිස් පල ප්‍රදශ කුමාරිිකම ගාමල දහරි වසමද හුදකලා බවි නිවත් කරතිබෙනවා. කොරෝණ ව්‍යසනය ලෝකයම අසරණ කර ලකිවොත් ඒකෙ වරදක් නැහැ. මෙ වෙලා වේ ලෝකෙට සරනක් විමින් සෑම ආගමකම සහභාගීත්වෙන් අදතිනේ විශ්ව ආශිර්වාද හෝරාව ක්‍රියාත්මක කරන්න සූදානම් කරලායි තියෙන්නේ. ඒස්වාදින් රූපහනනිීමමාධචාලයේ ප්‍රධහනත්වයෙන්. බෞදත කතෝලික හින්දුහා ඉස්ලාම් ආගම්ක මධ්‍යස්ථානවලදී මෙම ආශිර්වාද හෝරාව ක්‍රියත්මකකිරීමටයි කටයුතුයොදා තිබෙන්නේ. වසන දුරවී ලෝකේම සූපත්වේවා යන ප්‍රාර්ථනාවෙන් පෑචන මේ වැඩස්ටහන අද පස්වරු පාහි හතලිස් හයටය දෙෙන සුබමොහොතිින් ආරම්භ කරෙනවා. මෙම වැඩස්ටහන පස්සරු පාහිතයේ සිට ස්වාධීන රූපවාහිනී මාධචාලේ සියලු නාලික ඔස්සේ සජීවීව විකාශයකිරීමටයි කටයුතුයොදාඇත්තේ. රතන සූත්‍රය කියේලකයන් ඇත්තෙම තුනරුවන්ගේ අප්‍රමාණ වූ ගුණකදම්බය සිහිගවන සූත්‍රදේශනාව. ඒ සූත්‍ර දේශනාව තුළ, අපි කාරණා දෙකක් ඉස්්ට කරනවා. එකක් සත්‍ය ක්‍රියාවක් කරනවා. නි කාශුරවාදයක් කරනවා ජර පිරිතක් බොහෝ දෙනෙක් දංන්න නහැ. අට සි බුදුවරුන්ගේ අනන්ත වූ ගුණ සමුදායන් සිහිපත් කරමින්. ඒ ඒ බුදුවරුන්ගේ නංසෙහිපත් කරමින් ඒ බුදුවරුන් දස පාරමිතා සම්පූර්ණ කලා ඒ සත්‍යානු බාබලයෙන් ට හපතක්වෙන්න කියල එතනත් කර සත්‍යයක් ක්‍රියාව. අපි ඒ කටයුත්ත කරනකොට අනිකුත් ආගමික පූජක ප්‍රසාධීන් තුමල්ලා ඒ ඒ ආගමික සිද්ධස්ථාන තුළ ඉඳගෙන ඒ දේව මෙහයන් දේව කන්නලවවන් කරනවා. ංඟ පුරාමගත කව හොතක ලංඟා රාතින සියලූම බෞද්ධ ස්ාන ටයුත් ත්‍ර සිද වෙනවා හම පන්සල ර සහාගත තොර ගරු මන් න්ද ඇතරද අපඒ ගංගාරාම සීීමමාලික අසක් සීම මාලික දම් මේ කටියයුත්ත සජීවස්වාති රපන්ණ මාධ ජාලය විදියටත් ලක්හන්න විදියටත් අයියේ දිිගිටල් විදරත් විකාචයටක කට සමගාපීව මතනවා. ඒක ර පහණ ඔස්සේක විකාශනය කරන අපි දට දල්සම් කරලා තියෙනවා. ඒ වගේම හරිතටීව ඒවගේ බෞද්ධය නාලිකාව ඇතුළු තවත් විශා නාලි ප්‍රාණයක මේ විිකා පටවන ොන නාලිකාව හ මේ මාජිකතවීම මිසු දැනුවත්වීම අනිත් පත්ත ගත්ව ම තලක බාාවේ යෙනවා. ෞද්ගරක නාලිකාවක් ඒ නාලිකා හර උුන් වත් පිළිවත් සල්ලක්ම ඒ කතෝලෙක ජනතාවට තමන්ගේ විශ්වාස කර නාගම මත මේ කතියුත්තර සහභාගෙන්න්න බලොන් අනිත් පත්තෙන් ගත්තාම ස්ලාම් සහ පිදු බැතිමුතුන් මුස්ලිම් බැතිතුන් වෙනුුවෙන් ඒ කරන පූජහාර අපි බසන්තම් TVව වසන්තම් Fම් හරහත් ඒවගේම ජාතික රූපවානේ චැනල් අයි හරිහත් සජී විකශන එනිසා සියලුම ජාති කුල මලාගම් සියල්ලම් රැහැබ හැමගෙනෙකොටම තමන් විශ්වාස කරන්න තමන් අදහන ආගම අනුවේ කටතුුක කරන්න සැල්සුම් කළලති අ්‍යවශ නොවන ව්‍යාරික ස්ථාන ලබන එකුළොස්ව වනදා සිට සති දෙක කාලයක් වසාතබන ලෙසට ාල දස්ත්‍රීක් වා ජහා කර්මහන්ත මටලය දිවනේසිියලු වානිජ මඩවලින් ඉල්ලීමක් කරනවා. අපි තීන්දු කරලා තියෙනවා මැයි එකුළොස්සනිදින සිට සතිදක කාලයක් අන අත්‍යවශ නොවන කටයුතු කරන ව්‍යාපරිස්ථාන, වසා රජයට සෞ්‍යන්ශෝට සහයක දක්වන්න. ඒයන ඉල්ලිමක්රවා ්‍රීලාංකාවතුල තින සසිල් වාන් මන්දරලින් මයි එකකලොස් සේදිිට ස්වක් කැමැත්තෙ ඒ අය ව්‍යාපරිස්ථාන වහනුවන බහලා මේ කටයුතට සයෝගය දෙන්න කෙලා. කිසිම ව්‍යාපරකරට බල කිරීමක් කරන්න මේ රටේ පවතින තත්වය. ය ඉක්මටම මේ සතියන් දෙගෙන් මේක ඉවර කරගන්නවාද නැත්තන් තවත් මාසගනාව කර ඉදියාවගේ ධර්මතත්වකට යනකම් තත් ඉදිට ඇදගෙන අනවද කියනෙක තමයි අප පිමිට බුද්ධිමත්ව හිතන්න ඕන. ගාල්ල දිස්ත්‍රික්කේ සියලුම ව්‍යාපාරක බවතුන්ට ඔබත මෙම මස එකොලොස්වෙනි ඉඳලා දින දාහතරක් ආයතන වසා තබා කොයිට් ූදර මර්ධනය කරන්න සහයෝග ලබා දෙන්න කියලා. බොහෝ දෙනා මේ සඳහා අප සහයෝගේය දෙන්න පොරොම්දවෙල ඉන්න ගො බොහ දෙනක් අපින් දැන්ටමත් ඉල්ලිම් කරනු මේ ආයතන වසාතබන්න අපට උදව් කරන්න කියලා. ඒ වගේම අපි ලංකාවේ තියෙන අනිත් සියලුම වෙළඳ සංගම්වලින් ඉල්ලීමක් කරා පෞගකි දවස්සර මේ දින දාහතරක් ආයතන වසා තබා කොයිඩ් වතුරු මර්ධනය කරන්න අපිට සහයෝගේ ලබා දෙන්න කියලා. ඒකට ගල්ල දිත්‍රක්වා අනිි හාම කර්මාන්ත මන්ඩේ මූලිකත්වය ගත්තා අපේ ගොත්තේ කතාගර ගොලො බොහොම ැන මේකට සතුදායක පිරක් බාීල ර. හොද කලා කරඇති ප්‍රදේශවලමින්ම නිරෝතායිනය වන පවල් සඳහා අත්‍යවශාහර ද්‍රව්‍ය ලබාදීමේ රජේ වැඩපිළිවෙද මේ වන විට ක්‍රියාත්මකයි.ොල පිස්ට්‍රික්කේ ප්‍රදශයල්ලෙකම් කෝටාසතුනක ග්‍රම් සේවාවසම් විසිහයක් මේ වන විට හොද කලා කරතිබෙනවා. මෙම නිරෝධායනය වන පවුල්ද ඇතුළත්ව පවුල් තිස්තුන් දහසකට පමණ රජය ලපා දෙන සහනහින් වන පවයි දිස්ට්‍රික්ලේකම් ප්‍රදී ප ්‍යසරත්න මහතා පවසන්නේ. සති දෙකට අවශ්‍ය ආර ත්‍රව්‍ය ඇතුළත් රුපියල් දසදහක පමණ වටිකම්කින් යුත් ආහරමළු ලබාදීමද මේ වන විට සිද වනවා. සෞඛ්‍ය බලධාරින් හෝ මහජන සෞඛ්‍ය පලික්ෂකරුන් විසින් නීරෝධයයට ලක්කොරොත් ඒ පවුලට සති දෙකක් සඳ අවශ්‍ය වන අත්්‍යවශ්‍ය ආහාට රව්‍ය රුපියල් දහදාක වටිනාගමෙන් යුත් ඒ අත්්‍යවශ්‍ය හාට්‍ර ටික ඔවුන්ට ලබාදීම සඳහා යිතාමත්ම කටිනින් ලබාදීම සඳ මේ වෙනකොටත් සියලුමටයුතු සම්පානය කල්ල තිය. කැස්බෑව ප්‍රදශයල්ලකම් කොට්ටාසේ නිරෝතායනයවන පවුල් සඳහා රුපියල් දස දහසක් පමණ වටිනා වියලිස් සලාක ඇතුළත් ආහරමොල් ලබාදීම, කැස්බෑව ප්‍රදේශියල්ලේකම් කේ පේමදා සමහතාගේ මූලිකත්වෙන් සිදු කරනවා. ප්‍රදේශය පවුල් එක්දාස් හැසි හැත්තෑ පාකට මෙසේ ලබාදීමට නීමිතායි. ඒ ගුවන්ගත කරන ලද අභ්‍යවකාශ රොකටානයක මේ වන විට කඩා වැටීමේ අවධානමකට ලක්වතිබෙනවා. කෙසේ වෙතාත අදාළ රොකටානය කඩා වැටීමකට ලක්ුවහොත් එහි කැබැලි ලංකාවට පතිතවීමේ යම් ඉඩක් ඇති බවයි. මහචාරය චන්දන ජයරත්න මතා පවසන්නේ. මෙම රොකට්්‍යන්ත්‍රය ගුවන්ගත කල් ලතිබෙන්නේ අපේ මාසේ විශි නම්මෙල්ද අභ්‍යකා සමධ්‍යස්ථනය අවශ්‍ය කොට සසයිකලාට පසුමිය දැන් පාලනයකින් තොරව පටන බවටයි සඳහන් වෙන්නේ. එ ශාල කැබැල්ලක් මීටර තිහප පමන දිග විෂ්කම්පියය මිටර පහක් පමණ ලොහ කොට සක්. ඉතිං ටොන් විසයකට වැඩිය බරක්ක තිබවයි සඳහන් වෙන්නේ දැන් මෙය වේගෙන් පපුොලෝ දෙෙසට ඇද එනමට. වායගෝලයේ ගර්ශ නිසා ගැටිලා එය උනුවෙලා ගිනියම් අරගෙන සවට ප කිලමට පහ කිර කොටස්සොට කැට්ලබ් උපරණත් පුුවන්. දැන් මෙයට ලංකාවට වදීවිද ගිනකත් ගොඩ දෙනෙගේ ප්‍රශ්නයක් තියන ඇත්වසම් අපේ ඉන් අවදානම් කලාපය කියන්නේ මෙම රොකට්ට එක ගමන් කරන ඉලිප්සාකාර මාර්ගය වරින්වර අපට ටිට්වෙනුත් යන ම මෙහිද කියන්නවන ලංකාවට ඉහලින් මෙහි පතය නෑ. ඒ නිසා අපට එකැන් බියක්වන්නට අශයවෙන්නේ නැකිනිකයි මම. සඳහන් කරන්නේ මෙම රොකට්යන් යානය දැන් වැටෙන්ඩ තිබෙන්නේ. මැයි මාසි අටවැනිද පස්වරු පහයි හතලිස්තුනට තමයි ගන්න කල ඒයට පැහැලින් හ පසු වැටෙන්ට පුළුව මුදේ ගන්නකිරින් තාම අමරේ යනුව නිශ්චිත දනක් අපිට යනට තමාරයි බහෝ විටය පැසිපික්සාගරිට වැටවි කියලා බලාපොරොතුවත්තිබෙනවා. ඉතිං මෙහිදී අවධාරණය කරන්න තිබෙන්නේමට මෙසහා බියව. නැහැ කියන එක තමයි ලංකාව අපිට බොහ වෙලාවට මෙවැනි කොටසක් වැටන්නේේ මුහුදට හේතුව අපේ ලෝගේයේ සියයට හැත්තයක් පමණතියන්නේ මුහුදු කොටස් නිසා. ඒ පොතත් සමගින්වාදිි රූපහණී අධ්‍යහන පුවත් විකාශයේ නිමාවට පත්වනවා. ඔබට සුබ දවසා.